දිවයිනට බලපෑ අධික වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් පුද්ගලයින් 12326 දෙනෙක් පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. එම මධ්‍යස්ථානය සඳහන් කළේ එක් මරණයක් වාර්තා වන බවයි. මේ අතර පවතින වැසි සහිත කාලගුණ තත්වයේ අඩුවක් අද දක්නට ලැබුණ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා. රත්නපුර මහනුවර කළුතර ගම්පහ කොළඹ සහ මාතර යන දිස්ත්‍රික්ක වලට ඇති වූ අධික වැසි තත්ත්වයත් සමග ප්‍රදේශ රසක් තවම ජලයෙන් නැටව තිබෙනවා. ජල ගැලීම් සහ අධික වර්ෂාව හේතුවෙන් වැඩිම පිරිසක් පීඩාවට පත්ව ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයේ. එම දිස්ත්‍රික්කයේ මහර ගම්පහ මීරිගම මිරුවන්ගොඩ දොම්පේ අත්තනගල්ල බියගම සහ කැලණිය ප්‍රදේශවල පවුල් 2448කට අයත් පුද්ගලයින් 11477ක් පීඩාවට පත් වුණා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සඳහන් කළේ නිවාස 23කට අර්ධ प्रादेश කැලණි ගඟ පිටාර ගැලී බෙන් හංවැල්ල බරව ලියනිගේ ගම වැල්ලවත්ත ඇතුළු ප්‍රදේශ කිහිපයක්ද ජල ගැලීම්බට ලක්ව තිබූ අයුරු දක්නට ලැබුණා. අධික වැසි තත්ත්වයේ හේතුවෙන් හිනිදුම ප්‍රදේශයේ පහත් බිම් රැසක් මෙන්ම මාර්ග කිහිපයක් ජලයෙන් නැටව තිබුණා. අප වාර්තාකරුවන් පැවසුවේ ගංගගේ ජල මට්ටම ඉහළ යාමෙන් ප්‍රදේශ රැසක් මෙලෙස ජලයෙන් නැටව වූ බවයි. ගංගඟ ජල මට්ටම බද්දේගම ප්‍රදේශයෙන් සහ නිල්වල ගඟේ ජල මට්ටම තල්ගහගොඩ ප්‍රදේශයෙන් තවදුරටත් ඉහළමෙන් පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළා. අද උදෑසන වෙන විට ගංගඟේ ජල මාපකයේ අගය දැක්ුණේ 4.3. නමුත් අද හවස වෙන විට මේ වෙන විට අගයෙහි 4.4 දක්වා වැඩි වෙලා තිබෙනවා. මේ නිසා ප්‍රදේශයේ මාර්ග රසක් ජලෙන් යට වෙලා ඒ වගේම සඳහන් කරන්න ඕන අද දිනේ පැවති ආපස සාමාන්‍ය පෙළ විභාගයේදී සිසුන් දැඩි දුෂ්කරතාවයට මුහුණ දුන්නා ජල ගැලීම් නිසා. මේ නිසා හිනිදුම පොලිසිය හිනිදුම ප්‍රදේශවාසීන් ඒ වගේම මහා සංඝරත්නය ඒ වගේම නාවික හමුදා නිලධාරීන් එකතු වෙලා ඔවුන් විභාග මධ්‍යස්ථානවලට ප්‍රවාහනය කිරීමේ කටයුතු සිදු වුණා. ජල ගැලීම් හේතුවෙන් බෙබර සාමාන්‍ය පෙළ විභාගයේ පෙනී සිටි සිසුන් දැඩි දුෂ්කරතාවයකට පත් වුණා. මේ කලුතර බුලත් සිංහල ප්‍රදේශයේ අද පෙරවරුවේ දක්න ලැබුණු තත්ත්වයයි. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සඳහන් කළේ කළුතර දිස්ත්‍රික්කයේ පාලින්දඩුවර බුලත් සිංහල බණ්ඩාරගම මතුගම බේරුවල යන ප්‍රදේශවල පවුල් 28කට අයත් පුද්ගලයින් 104 දෙනෙක් පීඩාවට පත්ව ඇති බවයි. එබින්ම නිවාස 4කට අර්ධහානි සිදුව ඇති බවද එම මධ්‍යස්ථානයේ සඳහන් කළා. මේ අතර අධික වැසි හේතුවෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ අලපාද ප්‍රදේශයේ පහත් බිම් රැසක් මෙන්ම මාර්ගද ජලයෙන් යටව තිබෙනවා. මේ හේතුවෙන් විභාගයට පෙනී සිටින සිසුන්ට එම මධ්‍යස්ථාන කරා යාමට නොහැකිව දැඩි දුෂ්කරතාවයකට මුහුණ දීමට සිදු වුණා. ඒ අනුව ඔවුන් ඔරුමගින් රැගෙන යාමට පියවරගත් අතර විභාග ප්‍රශ්න පත්‍රද ඇතැම් මධ්‍යස්ථාන වෙත රැගෙන ගියේ ඔරු ආධාරයෙන්. මේ අතර රත්නපුර දිස්ත්‍රික්කයට ඇදහැළුණු අධික වර්ෂාවත් සමග ප්‍රදේශ කිහිපයකින් නායෑම්ද වාර්තා වුණා. එලෙස නායෑමට ලක් වූ ස්ථානයක් නිරීක්ෂණයට ගිය කිරියල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ආපදා සහන නිලධාරී පුන්සිරි කරුණාරත්න මහතා සැඩ පහරකට හසු වෙමින් මිය ගියා. ඔහු මෙම අනතුරට ලක්ව තිබුණේ එම ස්ථානය නිරීක්ෂණය කර යාලිසියේ නිවසට පැමිණ අතරවාරයේ.